ඇති අග සුපුරදු වෙලාවට ඔන්න අපි අදත් මොුණගැහෙනවා ස්මර්ට්ෆයිවි bioෝOC, රන් කැකුළු ඔබේ වැඩෙස්සටහනත් එක්ක. වෙලාවකට ජීවිතෙත් හරියට විභාගේකට මුහුණ දෙනව වගේ. වෙට ප්‍රශ්න තවවලාවකට පිළිතුරු. මේ ප්‍රශ්නවලට පිළිතුරු හොයමින් ගතකොළොත් අපිට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්, හරියට විභාගයක් සමත්වෙන වගේ. මේ කතා කරන්නේ පහශනයේ ශිෂ්ෂත් විභාග පිළිබඳ නොදුරු දිනයකද උදාවෙන පහසනයේ ශිෂ්්‍යත්ව විභාගේ ඉතාම ඉහලින් ජයගන්න නිවැරදි මග කියා දෙන අපේ වැඩ සටන ස්ර්ට් 5යිවිත් දියෝ රන්කොළ වැඩ සහන අදත්. දිහට ආරම්රන්න පිසු දානම්ෙනවා සුපුරුදු දිහට අදත් පොඩි දුවල පුතාලා හතර දෙනෙ ක අපේ වැඩසටහනට එකතු වෙනවා මගේ දකුණු පසින් ඉන්න සුපුරුදු විදිහටම අපි යහන ප්‍රශ්නවලට නිවැරදි සාර්ථක පිතුරු ලබාදීල ජයග්‍රහණය ලබ ළඟ කරගත්තු පුතාල දෙන්න. එවගේම වැඩසටහන්ට සහභාගිවන්නත් අදදවසේ දොල දෙන්නෙක් ඇවිල්ල ඉන්නවා මං කැමති මුලින්ම ජයග්‍රහක පුතාල දෙන්න වෙත යොමුවෙන්න පුතේ. අපිට විස්තර කියන්න කොයා තමයි පලවෙනි. ගේ නම කවශෂය විලෝචන ප්‍රේශාන්ත මං ඉගෙනගන්න ආශේණය පාර්ශයණයබි මගේ පාසල ගුණසේකර විද්‍යාල ඇතුරගිරිය, මගේ අනාගත බලාපොරොත්තුව ගුවන්ියමයෙකු වීම. හොඳයි දෙවනි ස්ානය ලබාගත්තු පුතාගෙනත් අපි කමැති විස්තරදනගන්. මගේ නම හර්ිණ රයින්ද උඩුපිටිය මගේ පාසර කයිසිගමුව ප්‍රාථමික විද්‍යාලයේ ඉබ්ාගමුව මගේ පන්තිය පහබි මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයකු වීමයි. ජයග්‍රහකයෝ පුතාල දෙන්නෙක් වගේම අද සහභාග වෙන්න දුවල දෙන්නෙක් තමයි අපේ වැඩස්සරහට ඇවිල්ලින්නේ මුලින්ම ඉන්න දෝගේ විස්තර අපිට කියන්. මගේ නම දිනාදි දිින්හාරා සුබසිංහ, මම එගෙනුම ලබන පන්තිය පහයේ. මම ඉගනුම ලබන පාසල, ශ්‍රීරාහුල බාලිකා මහා විද්‍යාලය මාලබේ. මගේ අනාගත බරාපොරොත්තුව වෛද්‍යවරියක් වීමටයි. ඊළඟට ඉන්න දුවත් අපිට විස්තරකයන්. මගේ නම සෙතුන සිහංසා. මගේ පන්තිය පහශේණියසි, මගේ පාසර සපගස්කන්ද සෝභිත විද්‍යාලයේ, මගේ අනාගත බලාපොරොත්තු ගුරුවරියක් වීම. ඒ ලාොත්තු හැම දෙදම ඉතාම හොින් සපල කරගන්න මූල්ලික අඩිතාලමක් තමයි ශිෂ්ෂත්වය හගේ කියලා කියන්නේ යගේ ආදරනීම ශිෂ්ත් ගරුවරය සරානන් ගුරතුම අදත් අපේ වැඩසරහට එකතු අයිබන්ස සුරද විදිහට අපි අදත් තියාාග පිරිනවල තයි අපේ වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ලංකා බැංකුවේ රන් කැකුලු ලම ගින ඒගේ . දමදේ තෝරා නිවැරදිව බේ දෝතට පිරිනමන සමනල දැනුව ප්‍රකාශන අද ජෑග්‍රාහකන්ට වගේම සහභාගවන දුවල දෙන්නටත් තයාාග පිරිනමන්න අමතක කරන්නේ නෑ. අප වැඩසටහන මේ තරම් ස්මාර්ට් කරන්නක්ෑම් ජනිියස් අයිජනි ඇ් එක. ඔබේ ඇන්රෝයිට් උපාන්ගේ මේ ඇප්ෙ එක භාගතකර ගැනීමෙන් ඔබටත් පුළුවන්කම ලැබෙන සතියේ සෑම දිනකදිම පිහාන ප්‍රශ්ණවලට පිළිතුරු සපේල සති අන්තේ සුපුරුදු මේ වෙලාවට අපේ වැඩසට හනත් එක් එකතුවෙන්න. ඇස මේ ගෙවෙන්නේ ඉතාම වටිනා දවස්කිහිපයක් පහශවෙනයේ ශිෂ තිබාග ලියන දුවල පුතාලට දෙමව්පියන්ට ගුරුවරුන්ට හරිම වැදගත්නේර. හවා මිල තව හරිම දවස් විසි හතක් කමි ිතුරුවෙලාතින් මේ දවස් විසි හත ඉතාම වැදගත්. මොකද මේ දවස් විසි හතේද අපේ දරුවන්ට පුළුවන් පෙරලියක් වෙනසක් සිද්ධ කරන්න. දුවේ පොතේමං ඔබට කියනවා මේ ගෙවන දවස් විසි හත. ඔබ හරියට ප්‍රයෝජනයට ත් ොත්. ට අනිවාරෙන්ම ජයග්‍රණ කරා යන්න පුළුවන් දුවවෙපපුතේ ඕන තරන් අදකම්තියෙනො දස් ොහ වුද්දේ ලංකාවෙන්ම පලවෙනිය වෙච්ච දයනය. නමන්න අයි අන්ජලී. අන්ජලී විභාගයට මාස කීපයකට කලින්ටියේ බෝම පහල ලකුණක ලකුණු දෙසීමම් එකසේ විසක් එක සීවිසි පා. නමු තෑයි අසා අවසාන කාලය තුළ හොඳින් මාන්සි වෙලා ලංකාවේ පලවෙනි අබවට පත්තනවා ලකුණු එකසේ අනූහයක් කරගන. ඒ හින්ඳ පුංචිපුතේ ඔබට මේ ඉතුර වෙලා තියෙන කාලය, ඉතාමත් වටිනවා කාලසරාණකට වැඩ කරන්න කාලසරාණකට වැඩකරලා උත්සාාවන්ත වෙන මවපියන්ගේ උදවගන්න ගරුවරුන්ගේ දගන්න පසලේ උදවගන මේ සියල උදව්වක්ක ඔබේ උත්සාහඇත්ත එකතු කරගන ජයග්‍රණය කරයන්න. ඔබ න්න ස්මටෆයි සජීවී ප්‍රශ්න පහක් හැම සතියකම යොමු කරනවා සජීවීවමගේ සතියේ අපේ සජීී ප්‍රශ්න පහට පිළිතුරු ලියලා පිළිතුරු ලබාදලා පළ නිස්ථානය ලබාගත්ත පුතත් දෙවනස්ථානය ලාගත්ත පුතත් අපිත් එකතු වෙන. මදතුපුති ප්‍ර්ික ලෙේුනාද අමාර වුනාාද ලේසි වනාානේද හොඳයි ඔන්න ඔය ප්‍රශ්නටික තමයි අද දවසේ අපි මුලින්ම කතා කරන්න බලාපොත්තු වෙන්නේක්ම් ජීස්යිජනි ඇ් එකේ සහයෝගයක් ලබාගෙන් හොඳයි මට උදාර සහය වෙනවා අපි බලමු ප්‍රශ්නය ළමයෙක් වෙළඳ සැලක්කට ගොස් මිලදීගන්නාලද බාණ්ඩවර්ගකිහිපයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ යාරගෙන තියෙනවා වගුුව තියෙන විදිර පොත් අටයි ඉන්තුනක් තනිරුල් පොත්ය පෑන්හයයි එන් දෙකක් රතු පෑන්ය. පුංචිපතේ දැන්ඔන්න ළමයාගයා කොහේටද වෙලද සැලකට. ය වෙන සලට ගිල ගත්ත බා්ඩ ලස්ස අපිට වගුේදෙනවා. වගුව අපිට එක පැත්තක කියනවා පොත් අටයි. පොත් කියක් ගත්තද අටා. ඉන් තුනක් මොන පොද්ද. එනම් තනිරුූල් නොවන පොත්යක් කියයක් අරගෙන තියෙනවාද පහක් අරගෙන තියනවා. පෑන් හයක් අරගෙන තියෙනවා එකෙන් දෙකක් මොන පෑන්ඩ කතා කරලා කියන්න එන රතු පෑන් නොවනඒව කියයක් කරගෙනද හතරක් අරගෙන අපෙන්ආන්නෙ මොකක්ද මේ අනුව ඔහු මිලට ගත් තනිරූල් පොත් නොවන රතු පෑන්ද නොවන බාණ්ඩවල එකතුව. තනිරුල් පොත් නොවනේව කියද පහයි. රතුපෑ නොවන හතරයි ඒ නම් පහයි කතරයි කියද නවයා යොත්තරේ කියද පුංචිපතේ නවයයි. උදාර මට කියන්න කොයි විදිහටද ග සති අපට විශ්ලේෂණ වාර්තාව ලැබෙන්න මේ ප්‍රශ්නයක් එක්ක අපේ රටේ දරුවෝ. සාර්ථකත්ව සයටට හැත්ත හැයි දශම තුනයි එකයි. අසාර්ථව නො අපපේ රටේ දරුවෝ සීට විසි තුනයි දශම හයයි නවයක් අප අනව ල්ළඟ ප්‍රශ්නයට. සඳුදාමෙන් දෙගුණයක් අඟහරුවාදාද, අගහරුවා දාමෙන් දෙගුණයක් බදාදාද ලෙස කමල් රුපියල් අසූ හතරක් වියදම් කළේය පුංචිදූ මට කියන්න කමල් වියදම් කළ මුදල කයද. කමල්ග මුදල වියදම් කරපු කියේද රුපියල් අසූ හතරයි. හැබැයි මේ අසු හතර වියදම් කල තියන ක්‍රමයකට සඳුදවාගේ දෙගුණයක් වියදම් කරලා තියෙනව කවත්දහ අගහරුවාදා. අඟහරුවාද වගේ දෙගොඩයක්ක් වියදම් කරලා තියෙනවා බදා අපි මෙම හිතුව. සඳුදයි කයි නං. අගහරුවාද කිය දෙකයි. අඟහරුවාද දෙයි නම්. බදාද කියද පුංචිප හතරයිවය මුලුව එකතුව හතරයි දෙකයි. හයි හයි එකයිහතයි. සඳුද එකක් කියලා හිතනවා. අගහරුවාද දෙකක් කියල හිතනවා. බදාද හතරක් කියලා හිතනවා. මොලුව එකතුව කියද කටයි. නමුත් මුදල කියද රුපියල් හතර. ඕ සඳුදා මුදල බලන්න. එනැත්තන් අපි මේ කතා කරන එකක ප්‍රමාණය බල නසූ අතර මොකද කරන්න හ අසූ හතර හත්තෙෙන්බේදන හරියට ආරි. අසූ හතර හත්තෙම්බෙදම කියද පුතේ දොලහයි අන්න නම් සඳුදාාවේදම් කරේ රපියල් දොලහයි. අපේ කවිසිකම විද්‍යාල ඉබ්බාගුම්ම කවිසිකම් විද්‍යාලෙන් ආපුපුතා කියන්න සඳදා රුපියල් දොලහනං අඟහරවාද කියද අංගහරවාදවා දුණ දුණන ොච වි රපියල් විසි හතරයි හරුවත විසිය අතරනම් බදාද කියද. විසි අතරේ වදකක් රුපියල් හලි ට හරියටම හරි ඒනම් පුංචිපපුතේ අපෙන් හන ප්‍රශ්නය මොකක්ද කවද වේදම් කරපු මුදල දන්නේ. බදාදා වියදම් කළ මුදල. කියද බදාදා වදම් ක මුදල රු රුපියල් හතලස් අටයි හරියටම හරි අපි අනවා ඒළඟ ප්‍රශ්නයද. දසුන්විහඟ සහච්චමීත්‍යන තිදෙනගේ දැන් වයස්වල එකතු අවුරුදු පණහකි. මීට වසර තුනකට පෙර තිදෙනගේ වයස්වල එකතුව අවුරුදු කියීද. පංචිපුතා මෙතනම තුන් දෙනෙ කවුදු පුත ඉන්න තුන් දෙෙන කවු දෙන්නේ. තසුන්ඉන්නවා විහඟයන්නවා චමින් තින්නවා. මෙ තුඋන් දෙෙනගේ දැන්වයස කියද අවුරුදු අවුරදු කියයද පණහයි. අපෙන් ආන්නෙ මොකක්ද? ට අවරුදු තුන්නකට පෙර තිදනාගේ වයස්සල එකතුව අවුරුදු හතලි සතයි නේද ඇයි නැත්තේ න් මේ කෙනෙක් නෙවෙයිනි තුන් දෙනයගේ වයස එකතුව තමයි දැන්රුපියල් පණා එහනම් මේ තුන්දනාගේම වයස එකතුව මීට අවුරුදු තුන්නකට කලේ අපි මොකද කරන්නේ තුන්වරත්තුන නවයායි එ නම් පණයෙන් නවයක් අකඩු කරනවා ත කොට පිට වයස නො කොච්චර කියලද අවුරදු හතලික්තායි කියලා බොහමෝදයි අප අන ඒළඟ ප්‍රශ්නයට. අපි බලමු. මේ පසුගිය වසරකද ශිෂ්ෂත්ව විභාගට ලැබිච්ච ආකාරයම ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නය අහපු අවුරුද්ධය අපේරටේ දරුවෝ සෑහෙන පිරිසක් මේ ප්‍රශ්නි වරද්ද ගත්තා. අපි බලමු මේවෙනකොට අපේරටේ දරුවෝ කොයිවිදියටද ඔය ප්‍රශ්නයට මහුණ දෙන්න කියලා. එක්තරා අධ්‍යාපන කලාපයක පහස්්‍රේණයෙන් සිසුන් සඳහා පැවති වාාරවිභාගයෙන් එක, දෙක තුන හතර සහ පස්වනි ස්ථානයහි මිකරගෙනැති ආකාරය පිළිබඳ තොරතුරු පහත වගයේ දැක්වේ. මෙනපුතා තොරතුරු වගුව. පාසල් පහළවක ස්ථාන ලබාගෙන තියෙනවා. මයි පුතාල මට කතා කරලා කියන්න අපේ මැද්‍රියේ ඉන්න දරුව පලවෙන ස්ථානය කවුරුන්ද පිරිමි දෙවනස්ථානය තුංවනස්ථානය ගැහැ. හතරවනස්ථානය පස්වනස්ථානය ගැහැනු ඔන්න ඔයාකාරයට තමයි පාසල් පහළවක තත්ත්වය. ඊළඟට අපිට කියනෝ පාසල් විස්සක තත්ත්වය. පළවෙනිස්ථානය ගැහැනු. දෙවනස්ථානය ප තුන්වනස්ථානය. හතර වනස්ථානය ගැහැනු. පස්වනස්ථානය ගැහැනු. අපෙන් අහනවා මෙම පාසල් තිස් පහහි. මුල් ලස්ථාන පහලබාගත් පිරිමිලමුන් ගණන. පුංචිකුතාමට කියන්න. පළමු පාසල් පහලවේ. පිරිමිලමයි කොච්චරක්ඉන්නවද. පලවෙනියා වු පිරිමිලමයි පහලවයි. දෙවනියා වනු පිරිමිළමයි පහලවයි. ඉට පස්සේ හතරවිනිියාවනු පිමිළමයි පව. පහලවේ වතුනක් කියද ඔන්න පලවෙනි පහසල් පහලවේ පිරිමිළමයි කොච්චරක්ඉන්නවද හතලිස් පහක්න්නවා. ඇ දෙවන පාසල් විස්ස ඒනකට තියන විස්ස පිරිමි. දෙෙවනස්ථානේගත්ත පිරිමින්නවා. තුන් වනස්ථානේ ගත පිරිමින් නවා. ඒනගතන විස්සයි විස්සයි කියද. හ හත්ල්ල යයි. උඩාාවවස්ථාව හත්තලි ඒනම් පුංචිපපුතේ ඔක්කොම පිරිමෙන මයිකොත්් චරක්කින්නවද. අ අසූ පහක්කිින්න්නවා හොයි. අසූ පහයි. උදාර මට ලබා දෙන්න මේ ප්‍රශ්නයට අපේරටේ දරු පොයි විදිහටද. ්‍ර චාරදක්වල යෙනෙ කෙලමේ සජීවී ප්‍රශ්න පයේ හතරවන ප්‍රශ්නය අසාර්ථකයි තත්ත්වය. සාර්ථකත්වේ සිර්තිස් අටයි දශම එකයි හතරයි. අසාර්ථකත්වය සීයට හැට එකයි දශම අටයි හයයි. මම මේ වගුව මේ විදිහටම අපේ නිවසයිද දෙමවුපයාන්ට දරුවන්ට ගුරු බවතුන්ට ටිකවෙලාවක් ඉදිරිපත් කරමෙන් කියනවා. ඔබට අද පේනවා සජීවී ප්‍රශ්නවල කිසියම් ආකාරය වැඩිපුර වරද්දාගත්ත, ස්භාවයක් දකින්නට තියෙන. අපි මේ අවසාන වශයෙන් කතා කරපු හතරවන ප්‍රශ්නය කත්තොත්. ඔය ප්‍රශ්නයේ විභාගර ලැබුණ අවුරුද්දේ. ඔය විදිහටම වරද්ධගත්තා පේනටේ දරු. මේ ආකාරයටම ගරද්ද ගත්තා. නමුත් ඔන්න අපිේ ලැබ ෙනව පනේ උඩයා මොකක්ද. අපි කොයි තරම් ප්‍රශ්නපත්තර කරත් වැඩක් නෑ පස්සූගිය විභාග ප්‍රශ්නපත්තර අධ්‍යේනය කරන්න නැතුව. විශේෂෙන්ම දැන් කල්පනා කරයි. දෙවන ප්‍රශ්නපත්තරේ වෙනස් වෙලා නිපුතේ අලුත් විශේමාලාවක්නේ. ත් පලවෙනි ප්‍රශ්පත්තරය වෙනසක් වෙෙලා නෑ. ගෙවුණු අවුරුදු පහළොවක විස්සක ප්‍රශ්නපත්තර කරනවනං ඒක හුගක් හොඳ තත්ත්වයා හොඳයි. අපි යන වල්ළඟ ප්‍රශ්නීත. මෙම පාසල් තිස් පහෙහි තුනහා පහස්ථාන ලබාගත් ගෑනු ලමුන් ගරන පුංචිපුතේ තුංවනස්ථානයයි පස්වනස්ථානයයි. කතාගරල කියන්න මනෝදස්ථාන වස්ථාන ප වථා ලබාගත්ත ගැහැනු ලමයි නේ දහන්නේඕ පලවෙනි පහසල් පහලේ. තුංවනස්ථාන ගත්තද ගැහැනු. පස්වනස්ථානය ගත්තද ගහැනු ආහනක් එතනන්න තුංගනස්ථානය පහළවයි පස් වනස්ානෙ පහලවයි ඇතන නොක්කම හැනු කොචරද. පසල් විස්සේ තත්වය බලමු. තුංවනස්ථානය ගහැනු ඉන්නමද. නමුත් පස්වනස්ථානය ගෑන ඉන්නවෙත කොචරද. කොච්චරක්ඉන්නවදේනම් උඩ පහලවේ ඇතියක් එන්නවා යට විස්සේ ඉන්න කොච්චරදද විස්සා තියයි විස්සයි කියද පාණහයි පිළිතුර කියද පුංචිපපුතේ පාණහයි දැන් අමිල දැන් අපිට මේ ස්වාදීන් රූප අයින මාධ්‍ය ජාලය අපේ රටේ දරුවන්ට ගෙන එන ස්මර්ට් ෆයිු මේ වැඩ සරහන්නට එක්ම් ජීනය සයජින ඇ් එකේ සහය හරි කලේලියක් වුණා මොකද? අමලදම් ම ගරුවරයෙක් විදිර දන්නවා. අපේරටේ දරුව වැඩියම්ම වරදධන ප්‍රශ්්‍ර තමයි, අපිට මේ විශලේෂලයේදිත් හමුවන්න වැරදි විදිහයට. තම නොදුරු දිනකින් නොදාවෙන, දෙදහස් විස්ස පහස්ශවීය ශිෂ්ෂත්තයි හගේට නිවැරදිී මග කියාදින අපේ වැඩසහන ස්මර්ට් 5යිවි ියOC රන්කෙකු වැඩසටහනත් එකක ඔබ නැවතවතාවක් එකතු වෙන්නේ. සමනල දැනුම දෙදහස් විශ්ව ශිෂත් තිබභාග විශේෂ අනුමාන කලාපංක දෙක මේවෙෙදදි වෙළඳ පොලට නිකුත්වෙලාතිය කියෙන කාරණාව. අපි මතක් කරන්න ඕන, හොඳමදේ තෝරා නිවැරදිව ඔබේ දෝතට පිරිණමනෝ සමල්ල දැනුම ගනිතය සිංහල පරිසේ වැඩපොත් නිකුත් වෙලා තිබෙනවා ඒ වගේම විශේෂ ශිෂත් අුමාන කලාපයත් ඔබට දැන් ඔබේ ලළඟම පුවත්පත්. ජි අත්ෙන් ලාාකරගන්න ලබාගන්න පුළුවන් කමතියනවා. අපි කතාකරමින් හිටේ ගේියවර සජීවල සහපු ප්‍රශ්න පහසදැන් අපිට ඉතතිරි වෙලා තියෙනවායි ඉතිරි ප්‍රශ්න කතා කරන්න වෙලාව හමිල විශේෂම පහොගේ බදාදවසෙක් සෑම්ජිනය සයිජනය අපි කත්තෙක් අපි ලබාදුන්න ප්‍රශ්න පහලව තමයි අපි කතාකරන්න සෝදානමින් ඉන්නන්නේ යන දලපුතාල සෝදානම්න්න නිවසේන්න ආදරනය දලපුතාල මැදිියඇත්තින්නවා දරුවන් අහතර දෙන එසලු දෙනා එකතු කරගන අපි සූදානම් වෙනවා. බෞගේ බදදාදා පිදිරිපත් කළ ප්‍රශ්න පත්තරය කරා යොුවන්. බලම්පුතේ ප්‍රශ්නය තාතාළග රුපියල් එක්දදා සසුවක මුදලක් මුදල් නොට්ටු පහකින් තිබේ. ඒ ඇත්තේ. තාතාළ තියෙන මුදල කොච්චරද පුංචිපතේ රුපියල් එක් දහ සසූවා. හැබැයි අපිට කියනවා. මේ රුපියල් එක්දා සසුවතියෙන් මොන ආකාරයටද. නෝටටු කීයකද නොටට පහකින් එහනම් අපි මුකද කරන්න ඕොනේ. නෝට්ටු පහකින්, රපියල් එක් දහ සසුවක් ගොඩනගාගන්න ඕනේ පලිමිනි උත්තරය තුළ හෙමවස්තාවක් තියනමද රුපියල් දාහයි රපියල් විස්සේ නොට්ටු පහයි දාහයි විස්සේවා පහක් යන්න කොච්චරදද විස්සේෝ පහක් රුපියල් සයි එතට දහයි රුපියල් සය ගැන එක්දහ එක සීර ඒ එක වෙන්න බෑ. දෙමිනි එක රුපියල් දහා රුපියල් විස්ස රුපියල් දහය ඇතුළත් නෝට්ටු පහ ඒක තදාගන්න පුළුවන්ද. ැර රල් ස රුපියල් දා නෝටු පහකින් රුපියල්ලෙක්ද සසුව පිටනමද බෑහෙනඟිතුන්ගන අවස්සාාව බලමු. රුපියල් දහ රුපියල් පණහා රෘුපියල් විස්ස ඇතුළත් මුදල් නෝටටු පහකි මොකද කියන්නේ හරිද නැපුතේ පලවෙෙන අවස්ථාව නේද හරි ඇයි ය ගොඩාක් දෙන කෝකු පටල ගන්නවා. විස්සේ නෝට්ටු පහක් නෙමයි මේ කියන්නේ. සියල්ල නොෝට්ටු පහ. සියල්ල පුංචිපතා ලොවතරන කරයට වරද ගන්නවා. දාහේ නෝට්ටු එකයි විස්සේ නෝට්ටු හතරයි අන්න එතකොට තමයි නෝට්ටු පහක් බවට පත්වෙන්නේ එහනම් පුංචිපුතා කීවෙනි උත්තරේද පාලවෙන්නේ උත්තරය බලන්න අපි අපේ රටේ දරුවෝ කොයි තරම් මේ ප්‍රශ්න පටල වගෙන ඉන්නවද කියලා දැන් චුට්ක් විශ්ලේෂණය කර යොමු වෙලා බලමු. බලන්න. සට පනස් තුනයි දශම බිඳුවයි පහයි සාර්ථක වුණේ. සයට හතලි සය දශම නවයායි පහක් අර විද්දිටම පටලවාගෙන තියෙනවා. අර කියපු විදියටම පටලවාගෙන තියනවා. පපුංචිපුතේ විාගදි පටලවගත් ොත්මකද වෙන්නේ. ලකුණු ලැබෙන්නේ නෑ අපි අසාර්ථක වෙනවා. ඒ නිසා ප්‍රශ්නය හොඳින් කියවන්න ඕනේ ප්‍රශ්නය හොඳදට තේරුම්ගන්න ඕනේ ඊට පස්සේ තමයි අපි පිල්ලිතුරට ජායුත්තේ අපි අන ල්ම් ප්‍රශ්නයට. මිනිස්සෙකුගේ නිවසේ සිට වෙළඳ සැලට මීටර දෙසීයකි. ඔහු එම දුරෙන් හතරෙන් ගොස් ආපසු නිවසට පැමිණ නැවත වෙළඳ සැලට ගොස් ආපසු නිවසට ආවේ නම් ඔහු ගමන් කළ මුල්ලු දුර කොපමනද පුංචිපතාල කියන්න. මිනිසාගේ නිවසේ සිට වෙළඳසැලට දුරකොච්චරද මීටර දෙසී අයි. නමුත් එයාට පොඩි ප්‍රශ්ණයක් වුණනානේ මොකදවෙචි ප්‍රශ්ය. යා ඒෙදුරෙන් හතරෙන් එකක් ගිහිල්ල ආපසු ආවා. එහනම් ඔන්න මුළුදුර දෙසී යනම් දෙසීෙන් හතරෙන් එකක් කියන්නේ කොච්චරද්ද මීටර් පණහක් අපි කොමමද සොයාගත්තේ දෙසීය හතරෙන් බෙද්වා. මොකද පුතේ කරේ දෙී හතරින් බෙදුව මව මීටර් පණහක්. එනම් මීටර් පණහක් යනවා මීටර් පණකාපව් එනවා. ඒ පණහා යන්නයි එන්නයි කියනකොට. චරද සම්පූර්ණ ප්‍රමාණය මීටර සීක් නැවත ඔහු වෙලද සලට යනවා. එතකොට කියදද මීටර දෙසයක් ආපසු ඔහු නිවසට එනවා දැන් කොච්චරදතාව ඒනම් ඔයා පේ කතා ඇතුළේ මේ පුද්ගලයා කොච්චර දුර ප්‍රමාණයක් ගමන් කලාද මීටර පන්සීයක්ක් කොච්චරදපුතේ මීතර පන්සයක්හරියට මාරිී අපි බලමෝ කෝමක්ම් ජීනිය හිතනයට ලැබුණෝ තොරතුරු කියල මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාර්ථකත්තුවේ සයට හැට අටයි දශ මහතයි හතාක්. අසාර්ථක වෙනවා සේතිස් එකයි දශම දෙකයි තුනාක් හොඳයි අප අනව ඉළඟ ප්‍රශ්නයට පුතාල බලන්න මං කැමති අපේ ජය ග්‍රාහකයෝ දෙන්න ඉන්න පැත්තර යන්න පොතේ ඔන්න රවමක් තියෙනවා රෞම තුළ සංඛ්‍යහතර එකතුවෙන්න ඕනේ එකසි අසූ හතරා. හැබයිි හිස්තන් එකක් ලබල දෙනවා. හිස්තැන් වලටේන සංඛයා ගයනත් අපිට දෙනවා යම්මින්ගියක්. මෙම කියනවා. දෙකෙන් එකක් අනෙකමෙන් හතරගුණේකි. සංඛ්‍යයා දෙකෙන් එකක් අනෙකවගේ හතර ගුණයක් ඒනං. ටක කියන්නක දැ මතන තියෙන සංකයාදක එකතුව කියද. කිය පුතේ නමුත් අපිට කියනවා සංඛයයා හතරක් එකතුව කොච්චරක්කෙන් ඕනද. හන අපි මකද කරන්න එකසියා සූහතරෙන් එක සේනාවයා අ දැන් කොච්චර අද්දයෙන් ඕන. කොච්චරදයෙන් නඕනේ හත්ත පා කැබයි අපි පිළිතුර සම්බන්ධයෙන් කොන්දේසියයක් තියනවා මකක්ද කොන්දේසිය. එක අනකමෙන් හතර වූ දැ බල පිළිතුර. දායයි හතලියයි හතර ගුණේ තියනවා. නමුත් දෙකේ එකතුව කියද. පාන උත්තරේ වෙන්න පුළුවන්ද බෑ. පාලවයි හැටයි පහලවගේ හතර ගුණයක් තමයි හැට කොන්දේසිය සම්පූර්ණයි. පාලවයි හැටයි එකතු ග්‍රාම කියද ඒනම් පුතා පිළිතුර ඒ එකනේද ඔව සාර්ථකයි මෙට මේ පහලවසා හැට කියන පිළිතුර. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. පොතේ. අපිට කියනවා ආහාර එලවලු සහකරවිල අනේවාතර සම්බන්ධය දැක්වීමට පහත රූපය ඇඳ තිබේ. මෙහි එලවලු පෙන්වා ඇත්තේ කුමනක්ෂරෙන්දමං ඔපින් ආන ප්‍රශ්යක්. ආහාරද වැඩි එලවලුද වැඩි කරවිලද වැඩි. ඇයි ආහාරවලමයි එක කොටසක් තමයි එවලු එලවලුවලත් කොටසක් තමයි මොනවද කරවිල්ල. ඒයනම් පුංචිපුතා සී කියල කියන්න මොනවද. ආහාර බී කියල කියන්නේ ඒ කියල කියන්නේහර වෙලහම් අපේ ආන්නේ මෙහි එලවලු පෙන්වා ඇත්තේ කොමන අක්ෂරෙන්ද කියලා පුංචිපුතා දෙන පිළිතුරම කක්්ද බී අකුර බ අක්ෂරය හරියට මාරි අපි අනවා ඊළඟ ප්‍රශ්නයට ටිකක් ලස්සන ප්‍රශ්නයක් ඔවුනේද ටිකක් කල්පනා කරන්න ඕනේ පටලවා ගන්න ඇතුව හරියට උත්තරයට යන්න ඕේ අපි බලමු ප්‍රශ්නය චායාරූපය සිරිින පුද්ගලයාගේ පියාගේ එකම පුතා චාමරය කවීන්ගේ පියා චාමරපනාතර සේයා සිරිදාසය. චායාරූපය සිරින්නේ කවෞද්ද කියලා හනෝ. මෙක අපි ඉතා පැහැදිලිව තේරුන් ගන්න ඕනනි. දැන් චායාරූපයෙන්න්නව නේද පුද්ගලයෙක් ඒ පුද්ගලයා සම්බන්ධයෙන් අපි කියනො පළවෙනි තොරතුර. මොකද චායාරූපය සිරිින පුද්ගලයාගේ පියාගේ, එකම පුතා චාමරය. ැන් චාමර තමයි එකම පුතා. කාගෙද චායාරූපය ඉන්න පුද්ගලයාගේ තාර්තාගේ.ඒ නම් තාත්තාගේ එකම පුතානම් මේ චායාරූපයන්නේ එන මොකද පිරි ලබිට තොරතුර. ආපුතේ. මෙ පලන්න චායාරූපය සිටින පුද්ගලයාගේ පියාගේ එකම තා චාමරය. තැන් චායාරූපයෙන් න පුද්ගලේ. නේද එයාගේ පියාගේ චායාරූපයනෙක් කෙනාගේ තාත්තගේ එකම පුතා කවුද. චාමර ඉර්පස්ස කියනවා කවීන්ගේ පියා චාමර වනාතර සීයා සිරිදසය චායාරූපය සිරින්නේෙක් කවුද කවදෙන්නේ චාමර කවදෙන්නේ ඔබෙන් ඇහෝතේ නම් සිරිදාස කියන්නේ කවුද. චාමරගේ කවද සිරිදස චාමරග පියා හොඳයි සිරිදහස කියන්නේ කවීන්ගේ කවද. කවන්ගේ ල ඒ නම් අංහානවා සිරිදාසක මුණපුරා කවුද කවෙන් කවදපුතේ සිරිදාසක පුතා කවුද ාමර හරියටහරි ොදට තේරු ගත්තා එහමනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. පිළිතුර චාමර අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. තරදුූ සවස පහට පමණ නිවසට එන විට. සෙවනැල්ල ඔහුට ඉදිරියෙන් ගමන් කළේ නම්. ඔහුගේ වම්මත යොමුවෙයි ඇත්තේ කොමන දිශාවටද. පොතේ ආලෝකය පතිත වෙන වෙලාවක අපි ළඟම ඉන්නවා කෙනෙක්. අපේ ලඟින් මේන කෙනෙක් කවුද සෙවනැල්ල. සාමාන්‍යයෙන් සෙවනැල්ල උදේ කාලෙ පතිත වෙන්නේ මොන දිශාවටද. හැයි පුතයෙන් වෙන්නේ ඉාල ඉරපායා ඇති පැත්තර විරුද්ධ පැත්තෙන් මයි සෙවනැල්ල පතිත වෙන්නේ ඒ නක. උොදේට සෙවනැල්ල තියෙන්නේ බස් නාගර. සවසට සෙවනැල්ල තියන්නේ නැගෙනහිර. ඒ නම්පුතේ අපට මෙතන කියනවා. තරහිදූ සවස පහට පමණ තරදු හවසකි යටද පුතයාාවේ එයා එනකොට හෙවනැල්ල යාට ඉදිරියෙන් තිබනනම් එයා ගමන් කරේ මොන දිශාවටද. මොඩ දිශාවටද ගමන් කලේ ගමන් කරපු ශාව . නැගෙනගෙර දිශාවට තමයි ගමන් කලේඇයි. ැල්ල තිෙන්නේ ඇවම ැගෙන නිර දිශාවේ. හැබැයි අපෙන් හන්නේ ඕුගේ වම් මත ජොමූුණු දිශාව නැග නීර දිශාවට යනවනම් කෙනෙක්. එයාගේ වම්මත යොමුුවන්න මොන දශාවට කතා කරලා කියන්න පුංචිපපුතේ උතුරු දශාවට. හරියට මාරය උතුරු දශාවට එනම් පිළිතුර නිවැරදි. අපි බලමුදැන් එක්ම් ජීනය සයිජිනය ඇ් එකේ සහයෝග අරගන මෙතෙක් කතා කළ ප්‍රශ්න පහේ. මොනාකාරය සටහනක්ද ප්‍රශ්නයක් අපි කතා කරා, මොනාකාරය සටහනක්ද තියෙන්න්නේ කියලා. පළවැනි ප්‍රශ්නයම් අසාර්ථකත්වයක් පෙනෙන්න්න තියනවා විශේෂ අපි බල මුදාර කොච්චර අසාර්ථකයිද සේයට හතලිස් සතරයි දශ මාතරයි හතා අසාර්ථකයි. අයි පස්වැනි ප්‍රශ්නය අසාර්තකත්ව කැපීබෙනෙනවා සේයට හතලිස් සටයිදම තුනයිත් දෙකක් අසාර්ථක වෙලා තියනවා. හය වන ප්‍රශ්නය තුළ සාර්ථකත්වය සයට විසිනවයදශම තුනයි තුනක්. යාකාරයට තමයි පහෝග බදාද දවසේ අපි නිකුත් කළ ප්‍රශ්න පහලවක ප්‍රශ්න පත්තරේ පලවෙනි ප්‍රශ්න හාය තුළ අපේ රටේ දරුවන්ගේ සාර්ථකතැන් අසාර්ථක තැන් මං චුට්ටක් යොමුම යනවා අපේ මැදිරිට ඇවිල්ල ඉන්න දූලපුතාල දිහාාවට පුතේ මට ඇත්තම කියන්න ඔය ශික්්ෂත්ය විභාග වෙනුවෙන් දැන් දවස පෑ කොච්චරක් විතර වැඩ කරනවාදේ. පෑය අක්යටටක් විතරයා ශෂත භාගවෙනීම වැට කරනවා. එකකැන් පාසල් වෙලාවට අමතරවද ඔේ ස්කෝලයනො හත්තායි තිහයටට පාසල පටන්ගන්නවා. පාසල අවසන් වෙනවා එකයි හෙට අවස පන්තිත්තියනවා දිස්කෝලේ නෑ. ගෙදරැඇවිල්ලා අම්මල තාත්තලත් එක්ක පැයාටක් විතර වැඩ කරනවා. මම කොහොමුණත් මේ කතාවාමිල කතා කරන්න විශේෂ හේතුවක් තුළ. වෙබාගේ ආසන්න වෙන්න වෙන්න දෙම පයෝ දරුවලාවා වැඩිපුර වැඩරවවා. ද අමිලට ඕඋත්. ගොඩක් වැඩකරොත් මොකද වෙන්නේ මහන්සේ එපා වෙන වනේද. එතකොට අපේ පුංචි දරුවන්ගේ තත්ත්වය පොයිටත් වඩා තත්ත්වය හරිම භයානකයි. දරුවාන්ගේෙන් විභාගේ ආසන්න වෙනකොට වැඩිපුර වැඩගන්න එපා. විශේෂයෙන්ම දරුවට නිදහස දෙමින් දරුවට කැමතිදේ දෙමින් දරුවත් එක්ක වැඩ කරන්න සාර්ථක ජයග්‍රහණයකට යන්න එතකොට අයම්ිල අවස්ථාව ලැවෙන්නේ. පහශිෂත්තේ ගේට මුහුණ දෙන අපේ පොඩිත්තන්ට මේ දෙමව්පියන්ට ලාදින උප දෙෙ සිතාම් වැඩගත් මේ දිනකි හිපේ තුළ ඒ උපදෙස් නිවැරදිව පිළිපදිමින් ඔබේ දරවා පහශේනයේශි ශති භගේයට යොමු කිරීමම් ඔබේ වගක මක් කියනකත් අප ස්මර්ට්ෆයිවි bioෝOC රන් කකුළු අපේ වැඩසටහනින් මතක් කරසිදිිනවා. ඇත් ඔබ මර්ට වි OC රන් කැකුල වැඩ සටහනත් එක් මෙවර පහශවේනී ශිෂ්ෂ්‍රතිබභගේ නිවැරදිව ජයගන්න මග එක්ජය සයිජනය අපප එකත්ක්. එකතු වෙලාපි මේ වැඩ සටහනෙන් කියාදෙනවා. අපි සසඳදාන්න්නේම මැදිර ඉන්න දුවල පුතාලා විතරක් නෙමේ අපේ රටේම ඉන්න දුවල පුතාලත් එක් සංසන්ධනය කරමින් ඒ දැනුම යාවත් කාලීන කරමින් අපේස ලබා දෙන්න සූදාන. ඇහ අමල අපිට දැන් බදාාධානෙක් උොත් කල ප්‍රශ්න පහලවෙෙන් අපි හයක් සාකච්චා කරලිවරයි. ප්‍රශන නාවයක් අපිට සාකචා කර දෙන විශේෂෙන්ම පරිස්සර යාස්ශත්‍රිත ක්‍රියාකාරකම් මවබසසා ගනිතයකේන විශයන් වලින්. අපි බලමුදැන් පරිසරයේ ප්‍රශ්න වලට කොමුද අපේ රටේ දරුව මෝන දෙන්න කියලා. පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී නොකල යුතු දෙයක් වන්නේ මන් කුමක්ද පුංචි පුතාල දන්නෝද පොදු ප්‍රවාහණ සේවා කියනම නොද කියලා. අපේ ගෙදරතියන මෝටර් රථය පොදු ප්‍රවාහණ සේවේද නෑ හැබැයි මාහමාර්ගේ ගමන්ර බස්වතය. දුම්්‍රිය ගන්යානය ඔව හෙනම් මේ වගේ පොද්දු ප්‍රවාහණ සේවා භාවිත කරනකොට නොකළ යුතු දෙයක් පෝලිමේ සිට බස්ත්‍රියයට දුම්ග්‍රියට ගොඩවීම නොකළ යුතුද නෑක කළ යුතුදයක්. ජනගමනට වලංගු ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීම නොක යුතුද නෑය කළ යුතුයි. බලන්න කොතුන් වෙන උත්තරේ. වාහනයකුණු නොදමා ඒවා වාහනයෙන් පිටතට විසිකිරීම. බස් එක ඇතුළෙ කුණු දාන්නේෑ හැබැයි? වීදුර මෑත් කරලා විීදුරුව ඇරලා විදුරුවෙන් එලියට කඩු දානවා. හොඳ දෙයක් ද නෑනො කළ යුතු දෙයක්. එනම් පිළිතුර තුන්වන පිළිතුර අපි යන ඉළඟ ප්‍රශ්නයට. මෙත්තා කරුණා මුදිතා උපේක්කා යන සතර බ්‍රහ්ම විහරණ සංකේතවත් කිරීම සඳහා ජාතික කොඩියේ යොදා ඇති සංකේතයේ කොමක්ද. මෙත්තා කරුණා මුදිිතා උපේක්කා කියන්නේ සතර බ්‍රහ්ම විහරණනි මේ සතර බ්‍රහ්ම හ නිරෝපණය කරන්න ජාතික කොඩියේ ොකක්ද යොද යෙන්නේ කතා කරලා කියන්න පුංචිපපුතේ ඕ හතර කොනේ තියන බෝ කොල හතර හරියට මාරී. අපි යන ඊල්ළඟ ප්‍රශ්නයට. ඌව පලාතයේ නගරයක් කේන්ද්‍ර කරගෙන පවත්වනු ලබන විශේෂිත ආගමික උත්සවය කුමක්ද. මොකක්ද ව පලාත ඌව පලාත කේන්ද්‍ර කරගන පවත්වන විශේෂිත ආගමික උත්සවයක් කාන. කතරගම පෙරහැරද දළදා පෙරහැරද මිහිතුමා පෙරහැරද කතරගම පෙරහැර හෙනම් ඔන්න කතරගම අයිතිවෙෙන බන පලාතරද. පූව පලාතර මොන පලාතරද ව පලාතට පලාතක එන්ද්‍ර කරගෙන තමයි කතරගම පෙරහැර පැවැත්වෙන්නේ. හොඳයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ගනිත ප්‍රශ්න පිළම්වෙන්නේ. කම් දින දෙකදී නිපදවන ලද ඇඟලුම් ප්‍රමාණයන් දී ඇත. මෙන පුතේ කම්හලක පලවෙනි දවසය නිපදෙව්වා ඇඳම් කොච්චරක්ද එක්දහස් නවසය හලලා දෙවන දිනේ මකත්ත පුංචිපතේ අපෙන් හන්නේ දමන් මගේ පුංචපුතාලකින් අහන්නම් තක්ගාලාපි විාගදවේ ප්‍රශ්න ලැබුණනොත් ආහිතයෙන් උත්තරේ ගන්නවද. නො කටු වැඩ කොල්ලේ කටු වැඩ කරලා තමයි පුත්තරේ ගන්නේ. දැම් පුංචිපුතා විභාග ශාලාවට අපිට කටු වැඩ කොල ගෙනියන්න දෙනවද නෑ එන විභාග ශාලාාවට කොයින්ද අපිට කටු වැඩ කොල ලැබෙන්නේ එහෙන්දේනවා. එහන් කියලා කියන්නේ විභාග ශාලාවතුළ පුංචිපුතා රට කටු වැඩ කරන්න අමතක අමතර වැඩ කරන්න අවශ්‍ය කටදාසි සපේ නො අනිසා ලෝබවෙෙන්න්න එපා. හොඳට කටු වැඩ කරලා. වැඩ ටි කරලා උත්තරේ ගන්න දැම් බලන්නකො අපේ තිරේ තුළ තියෙන ප්‍රශ්නය ලේසි වගේ හිතෙනවා. හැබැයිපුතේ ලේසි වනාට ලැබෙන ලකුණ ලකුණු දෙකක්. පුංචිපතේ ලකුණවල වැදගත්කමක්තිේෙන ඔන්න කටුවැඩේ කරනවා අපි එකද කරමු හතරයි හයයි ඩහයෙන් කියදාන්නේ එකක් එතකොට බිදුවයියි එකයි එකයි පහයි හයයි. නවයයි හතරයි. දහතුනම් අපිට දාන්න පුළුවන්ද ධාතුනෙන් අපි කියද දාන්නේ එකක් එකයි එකයි දෙකයි දෙකයිඒ අනුව පිළිතුර කියයද දින දෙකීම න එපද වූ ඇඟලුම් ප්‍රමාණය කතා කරලක යන පුංචිපුතාලා ඔ හොඳයි සතුටයි හොඳර කරාගාන අපි යනවා ඒළඟ ප්‍රශ්නයට වන්න පුතේ? ලීට ොහයි මිලීටර් දෙසය පනාකිින් ලීටරහත් අයි මිලලීටර් රත්සය පණක් විකුණූපසු ඉතුරු පොල්තෙල් ප්‍රමාණය දැම්පපුතා මේ ලීටර් ප්‍රමාණය එකතුකරොත් පිළිතුර එනවද හනම් මොකද කරන්න වන ඇයි පපුතේ අඩු කරන්නේෙන ඔව ඒකන විකුණුපු ප්‍රමාණයනි දීල තියෙන්නේ ඉතුරු ප්‍රමාණය කියලා තියෙන්නේ තිබුණු ප්‍රමාණයෙන් විකුණු ප්‍රමාණය අඩුකරාම ලැබෙන ප්‍රමාණය මේ අපි අඩුකරන්න මොනවද ලීටර හා මිලලීටර් කතා කරලා කියන්න පුංචපුතේ ව එනම් පුතා දෙසයපනයිෙන් අත්සයපනා කඩු කරන්න පුළුවන්ද බෑ අපි මොකද කරන්න වෙන්නේ. ලීටර් පැත්තෙන් ලීටර් එකක් අපි මිලිලීටර් පැත්තට ගේනවා. හනම් පුංචිපපුතේ ගෙනල්ලා අඩු කරනකොට අපිට පිළිතුර විදිහයට ලැබෙනවා කොච්චර ප්‍රමාණයක්ද. කොච්චරාද ලබෙන්නේ ලීටර හතරයි මිලිලීටර හරියටම හරි හරියටම හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. තාත්තා වැඩෑරී නිවසටාවේ රාත්‍රී අටයි තිහටය එම වේලාව පැවිසි අතර රොරලෝසුවේ දැක්වනාකාරයට ලියා ඇති පිළිතුර කුමක් ද පුංචිපුතා දැන් අපේ ඔර ලෝසව ගෙදර තිය ඔොර ලෝසුව දක් පඩි සාමාන්‍ය වෙලාවනි ක්දපුතේ දක්වන්නේ නමුත් දවසේ පෑ විසිහතරම අරගන වෙලාව දක්වන ක්‍රමයාපි කියේනවා ඩිිටල් ප්‍රමය මොකක් කිය ලදපුතේ ේම නැත්තන් අපිගේ නො පෑ විසිහතර ඔර ලෝසුව මොකක් කියලද කියන්නේ ඕ මට කියන්න මෙන් ඩිජිටල් ක්‍රමේට මධ්‍යමරාන්ත්‍රී දොලා හාපි දක්වන්නේ කෝමද මධ්‍යම රාත්‍රී දොලා බිදු දෙකයි දෙතිතයි බිින්දු දෙකයි. හරියට හරි. මධ්‍යහන දොලා කොමත් දක්වන්නේ මධ්‍යහන දොලා දොලාහයි ති දෙයි බිදුු දෙක අන්න හරි. එනම් මට කියන්න පස්වරු එකයි තිය දැන් පෙරවරු පස්වරු ක්‍රමේයට ගන්නකොට පස්වරු පස්වරු එකයි තිය. කෝමද අපි ඩිජිටල් ක්‍රමේයට දක්වාන්න දහතුනයි දෙතිතයි පුොචචි පුතා. දැන් අපිට දුන්නොත්තේම රාත්‍රී නමය අයිතිය වගේ. කෝම ද අපි ඩිජිටල් ක්‍රමේයට පරිවර්තනය කරන්නේ හරියට හරි හරියට හරි සාර්ථකයි පෙරවරුවේ පැය දොළහක් තියෙනවා පස්වොර වේ දැන් අපිට කියන්නේ නව්‍ය යිතිහ ඒනම් දොලාහට නව අයිතිහා කපි එකතු කරනවා. එතකොඩ කියද විසිය එකයි ති දෙකයි ය හරියට හරි. දැන් මාන ප්‍රශ්නය. තාත්තා වැඩඇරී නිවසටාවේ රාත්‍රියටයි තියට. එම වේලාව පැෑවි අතරය උර ලෝසු එන අර ප්‍රේම නේදපුදේ අටයි තියට මොද කියත් දෙකතු කරන්නේ දොලාහක්. එනම් දොළහයියටයි කියද විස්සයි. එනම් විස්්සයි දෙතිතයි. කියදපුතේ විස්්සයිතිතයි හිඩිය හරියටම හරි. අපි යනවා ඒ ළඟ ප්‍රශ්නයට හොඳයි. විරාම ලකුණු ඔන්න නිවසින්න දෙමවෝපියයාන්ටත් දූල පුතාලටත්මං කතා කරන්නේ. පවුගේ දෙදස් තහනවේ ශේෂත්ත විභාගේ. විභාග දෙපාර්මේන්තුවේ ප්‍රතිඵල විශ්ලේෂණයට අනුව අපේ රටේ දරුවෝ වැඩිපුරම වරද්ධපු ප්‍රශ්නයක් තමයි විරාම ලකුණු ප්‍රශ්නය. ඉතින් ැමවුරුද්දකම්මගේ විභාගිට විරාමලකුණු ප්‍රශ්යක් දෙකක් එනකොට අපේ දරුවටිකක් වැඩිපුර වරද්දගන්න. මීතුර වෙලා තියෙන දවස් විසි අත. හොඳටම ප්‍රමාණවත් ඔබේ දරුවට විරාම ලකුණු ටික හරියට කියල දෙන්න. තිතේදන තැෑම් මොනවද කොමාවේදන තැන්ම් මොනවද විශ්මයාාදී ලකුණ යදන තැම් මොනවද ජුගලවුඩු කොමාවේදන තැම් මොනවද ප්‍රශ්ාර්ථ ලකුණ යදන තැම් මොවද මේටික හරියට කියල දුන් නෝත් විභාගෙදී. ප්‍රශ්නයක් දෙක් ආවුත් ඔබේ දරවා සාර්ථක වෙනවාම තමයි. හොඳයි. අපි ලබට ප්‍රශ්නය. මෙම විරාමලකුණ හඳුන් වන්නේ. පුංචිපුතා. මෙම විරාමලකුණ හඳුන් වන්නේ මොකක් කියලද. ්‍රශ්ර්තල කතා කරලා කියන්න. හොඳයි පොතේ. මට කියන්න. ප්‍රශ්නාාර්ථලකුණ යොද්ධන අවස්ථාමනවද. ප්‍රශ්නයක කෙලවර. මොකකදපුතේර. ඒගේ සැකයකදි. සැකේකද? ප්‍රශ්නයකදී අපි යොදනෝ ප්‍රශ්නාාර්ථ ලකුණ. තිත යොදන අවස්ථාමනවද වාර්ක්‍යයක් අවසානේ නමක මුලාකුරු දක්වන්න තව කෙටිය යෙදුම්වලට අපි තිත යොදනවා විශ්මයාදී ලකුණ ආශිර්වාදයක් ප්‍රාර්ථනාවක් බද්දුමයක් ශෝකයක් සිනහාවක් හඬනගා කරන ප්‍රකාශයක් නෙදපුතේ ඒතැන්වල අපි යොදනවා විශ්මයාදී ලකුණ හොඳයි අප අනවා ඊළඟ ප්‍රශ්නයට. පිළිතුර ප්‍ර්නර්ථ ලකුණ. පහත යදු මේ ස්තැනට සුදුසු වචනය වන්නේ. අහසේ හිස්තැනක් තැනීම. අහස මොනවද ආසේ මාලිගා තැනීම කියනගේ අදහසමකක්ද හතා කරලක යන්ද හරී ප්‍රශ්නයක්න බලන්නක මාලිගා මාලිගා. පලවෙනි පිළිතුරත් මාලිගා තුන්වෙනි පිළිතුරත් මාලිගා. ද මොන මාලිගාද මේ හසේ මාලිගා තරන වා කියල කියනකොට ධන්තජ මොකක්ද පුතේ හොඳ එ ඔබක අහනවා දළදා මාලිගාව කියලා ලියන්න කෝමද දළ දා කියනකොට ලයන්න ූර් හැබ මාලිගාව කියනකොට ලයන්න ධන්තජයනම් මාලිග කියනකොට ලයන්න ධන්තජයි හරියට මාරී අපි අන ඊ ළඟ ප්‍රශ්නයට දැම් පුතාල පස් වන ශ්‍රීණය දිගෙනගන්න වනේද යුගල පද මොනාතිගෙනගන්නේ මට පුතා කියන්නක යුගල පදයක් ජානවාහන පුතා කියන්නක ය පතු පිටි අසක් මුල්ලක් පුතා කියන්න ගෙවල් දොරවල්. එහෙනම් පුතේ අපේ භාෂාව තුළ යුගල පද වර්ග තුනක් තියනවා. යුගලපද වර්ග කියයක් තියෙනවද තුුණා පලමු පදයක් දෙවන පදයක් සමාන අදහස දෙන යුගල පද. පළමු පදය හා දෙවන පද විරුද්ධාදහසක් දෙන යුගල පද. එඟට තියෙනවා පළමු පදයක් එක් මනා සම්බන්ධයක් නැති යුගලපද සමානර්ථයයක් දක්වන්නත්නෑ විුද්ධර්ථයක් දක්වන්නත්න එහම ුගපදත් තියනවා. දැම්පුතේ ඒනම් වත්තු කියන පදයට ගැලපෙන්නේ වතු පහලද වතු පිටිද, වතුවා හනද මොකදචිතතුිටි මොකද පුචිපපුතේ ගැලපෙන්නේිට හොයි. දැන් ප්‍රශ්න පහළව කතා කරලා ඉවර වනාට අපේ මැදිරිය එන්න දූලපුතාලත් නිවසේ ඉන්න දූලපුතාලවත් එකතු කරගෙන මෙන්න මේ උපදෙෂ්ටික දූලපුතාලට ලබල දෙනවා. විශේෂෙන්ම මෙවර ශිෂ්ෂත්ව විභාගය ඔබට ඇත්තටම මෑතේ ඉතිහාසය ලැබෙන හ සුම විභාගගේ බවට පත්වයෙනවා එක ස්තෙරයි. හරි මලේසි විාගයක් බවට මවර විභාගිත් වනවා. හෙවිතරක් නෙවෙයි විභාහග දෙපාර්තමේන්තුව අධ්‍යාප නමාත්‍යන්සේ ඔබට මෙවර ලොකු අවස්ථාව කොු දීල යනවා ොකදපුත අවස්ථාව. වනදට පහුගේ අවරුදුවල විභාගගේ ලක් කලාට පලි ප්‍රශ්ට පත්තරට ලබන විනාඩි අතලි හ පහයි නමුත් ඔබට ලැෙනවා ඇයක කාල අතරේක මිනිත්තු. පහළගක කාලයක් ඔබට ලැබෙනවා. එතකොඩපුතේ පහසු විභාගයක් තම ඇමිල මේ දරුවන්ට ලැබෙන්නේ කාලයේ වැඩි වෙලා තියෙනවා මගි පුංචිපුතාලා ඒ වැඩි වුණු කාලයෙන් ප්‍රයෝජනය අරගන පහසු විභාගේ උපරිම ප්‍රයෝජන ගත්තෝත් මගේ ංචිපුතාලට විභාගේ සමත් වෙලා ඔයාලාස කරන ලංකාවි තියෙන ඕනෙම පහසලකට යන්න අවස්ථාවත් හිමි කරගන්න පුළුවන් වෙලා. මෙ මේ උප දෙෙසු ඉතාමත් වැදගත් මේ අවසන් දවස්කිහි පේ තුළ අපේ වැදසරහතුල අපි මේ උපදෙශ නිරන්තරයෙන් ලබා දෙන්න සූදානම් වෙනවා දුව පුතේ ඔබ දන්නවා අයිලාඟට උදාවන්නේෙ දවසේ අියෝගේ. ඊළඟග සතියේ ඔබ ජයග්‍රහකයකු බවට පත් කරලා මෙ බැදිරියට සජීව ගෙන්වන්න පුළුවන් වෙන විදිහ ප්‍රශ්ඨහන් අපි සූදානම් . <funziona> gold <and> gold> ඒවර පහස්ශේීිය ශිෂ්ත්තේ ගේ හෙලින්ම ජයගන්න පොඩ්ඩන්ට ලංකා බැක්කුවේ රන්කැකු ශිෂත්වගේ දිස්ට්‍රික් ඩයම් සීමාව පසුකරන පොඩිත්තන්ට වටිනාත්‍යයාග පිරි නමනව එගේම තමයි සමල දැනුම ප්‍රකාශනාආයතනය නිවැරදිී දැනුම ලඟාර දෙන්න සූදානමින් නින්නවා මේ ්‍යවභාගේට. ක්ම් ජී සයිජනය්ිකත්ක් එකතු වෙලා ස්වාධීන රූපවාහිනිය මුලු රටම දැනුම ලඟා කරගන්න මේ ඉලක්කේ ජයගන්න පොඩිත්තන්ට උදව වෙනවා දේ පුතේ ඔබ න්නවා දැන් සූදානම් වෙන්නේ මොකටද කියලා මිනිත්තු තුනක් ඇතුලට අපිහන්න ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දෙන්න ඔබ සූදානම් වෙන්න ඕන ම එකේ ඉඳලා තුනට ගඩන් කලාට පස්සේ ඔබට පුළුවන්කම ලැබෙනවා මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න ආරම්භ කරන්න එහ අපි කල්වෙලා නොගෙන වැඩේ පටන් ගම. එහනම් එකයි දෙකයි තුනයි දැන් පුළුවන්කම ලැබෙන අපේ මැදිරන්න දුවල පුතාලට වගේ අපේ රටේ ඉන්න දුවල පුතාලට එක්ම් ජීනය සයිටනිය් එකත්ක් එකතු වෙලා මේ ප්‍රශ්නවලට ඉතාමත් ඉක්මනින් නිවැරදිව පිළිතුරු සපයන්න. ස මතක්කරපු කාරණාවක් තමයි, මේ දවස්සල ලබාදින උපදෙස් හරිම වැදගත් දෙමවුපියන්ට. අපි ඒ ගැන කතා කරමුස. ඔ අනිවාර්යම මෙල දැන් අපේ දෙමව්පියෝ ජයග්‍රහණය උදෙසා. දරුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් නොයෙක් දේ කරන අපි අගේ කරනවා එ දෙමවපියෝ කරන දවල් හැබැයි දෙමවපියෝ කරන සමහර දේවල් දරුවගේ ශිෂත්ව බාගේ ජයග්‍රහණය වෙනුවට පරාජයක් හේතු වන්නත් පුළුවන් විශේෂයෙන්ම ශිෂතු විභාගේන මේ අනාගත අධ්‍යාපනයම මේ නිසා අසාර්ථක වන්නත් පුළුවන් දෙම උදාහරණයක් යන්නංකෝ මේදවස් වල දෙමවපිය නොෙක් නොෙක් ප්‍රශ් පත්තර කරනවා දරුවත්ත එක්. විශේෂපම විධ ආකාරයේ ප්‍රශ්නපත්තර කරනවාඹිල ඒ කරනකොට හිතන්නකවාමිල යම් ප්‍රශ්නපත්තරයකට මූුණ දෙනකොට රත්තරන් දරුපැටිය අඩු ලකුණක් ගත්තොත් කලබල වෙනවා අම්ම එම නැත්තන් ගෙදර වැඩි හිටිය. ඊට පස්සේ දරුවට ඒ වෙනුවෙන් විවිද වූ දෝෂාරෝපණ එල්ල කරනවා. එතකොට දරුවවා මොකද වෙන්නේ ටිකක් දරුවක් කලකිරෙනවා. දරුවවා බියට පත්වෙනවා ඒවගේ තත්ත්වයන් ඇති වෙනවා. එනිසා අපි දෙමවපියන්ට කියන්නේ ප්‍රශ්නපත්තර කරවන්න. එක හොඳයි. මොකද ශිෂ්ෂත්ව විභාගේ පපුහුණුව ලබාදීම. හොඳ දෙයක් වැදගත් දෙයක්. නමුොත් ලකුණඔස්සේ දරුවාට දෝෂා රෝපණ එල්ල කරන්නපා දරුවව දීරිමත් කරන්න මක්න ඇපතුතේ. මේ ප්‍රශ්න පතරේ මේ ශිෂත විාගෙ ශේෂත විාගටෙන් ප්‍රශ්න පතය අපි ොඳදරම. දැන් අපි මේ ප්‍රශ්න පපතරවල් කරන අඩු පාඩු හඳුරගෙන ඒ අඩු පාඩුවල්ට විසඳුම් හොයම. මෙට මේවාගේ තත්ත්වයක් එක්ක තමයි දෙමවපියෝ කටයුතු කළ යුත්තේ මොකද විශේෂයෙන් මේ විභාගට ආසන්න වෙන්න ආසන්න වෙන්න. සමාජ විධ ේවල් තියෙනවානි විවිධ දේවල් එක්ක දෙමවපියෝ කලබලයට පත්වෙලා තමන්ගේ දරුුවව අපාසුතාවයට පත්කරන්න ඉඩතිරෙන නි තමයි මත ඇමල තවත් විනාඩියකට අඩුකාලයක්තම ඉතුර ලා යෙ දලපුතා ඉම ඉක්මින් නිවරදිව පිළිතුරු සපයන වැැතිකේ අපි හිතනවා මේ ලබාදන්න නිවැරදි උපදෙස් අ දෙමව්පියෝ විදිහට වැඩි හිටියෝ විදිහට දුවල පුතාලට කියල දෙන්න ඉතාමත් වැදගයි වැදගත් වෙනවා. මේ අවසාන දින කිහිපේතුල ශිෂ්ෂත්වය බහගේ නිවැරදිව ජයගන්න ඒවගේම තමයි ඉදිරි දින කිහි පේතුල දත් අපි ඉතාම වැදගත් තොරතුරු සපයන්න සෝද මල විශේෂෙන් අපි ොන්දු දෙක් වු පොරන් . ී ස්තේරෝ මිට කරනවා ලබන සතිය තු ශිෂ්‍යත විභාග දෙවෙන ප්‍රශ්න පත්තරයට ලැබෙන චේදේ කවය ීත ශ්‍රයේ, ප්‍රශ්න හයට උත්තර ලියන නාකාරය අපි අපි දරුවන්ට කියල දෙනවා. එයින් ඔබබට ඊළඟ සතියේදී අපි අර දෙමවපියෝ කියන රචනාව මාතෘකාවක් ලැබුණවා කීපයක් ලියන ආකාරයත් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. අවත් තපපර අටයි හතයි හයයි පහයි හතරයි තුනයි. දෙකයි එකයි අපි විශ්වාස් කරන ඔබ පිළිතුරු සබේල ඉවරඇති කියල සන්ක්ම් ජීනිය සයිජනිය අප එක හර කවු්ද අද දවසජයක් ග්‍රහණය කරන්න කියලා කියලා කියන්න දැන් අපි සූදාන.. ඕ මෙන්න අපිට ලැබෙනවා ප්‍රතිපාලය ඉන්ඳුවර පුතා තමයි ප්‍රථමස්ථානය දිනාගන්න. ඒවගේ බුද්ධි මහන්ද්‍ර පුතා තමයි දෙවනස්ථානය දිනාගන්නේ අද දවසේ ලකුණු සියම ලබාගන්නවා මිල A+ ලැබෙනවාක් ජීනිය සයිජන පෙන් ඉතින් ඉඳදවරපුතාටත් බුද්ධී මහේන්ද්‍රපුතාටත් අපි ආරාධනා කරනවා ලබන සති අපේ මැදිරේ ඔබේ දකුණු පසනයෝජනය කරන්න පැමිණෙන්න්න කියලා. ඇතටම මේ ජයග්‍රහණය කරන්න ඔබට අපි මඟ කියා දෙන්නේ ස්මාර්ට් තාක්ෂණයත්තෙක් එකතු වෙලා දරුවෝ නිරන්තරයෙන් ඇල්මක් ට අපපනෝ මේ ස්මාර්ට් තාක්ෂණයත්ත එක් එකතු වෙලා වැඩ කරන්නේ නිසාමයි ස්වාධීනර උපා හිරිය මේ අවශ්‍යතාාව හඳුනගෙන දරුවන්ගේ කැමැත්ත පිළිබඳ අවෝධයෙන් යුතුව ස්මාර්ට්ෆයිවිබෝේ රොන් කැකුළු වැඩසතහනේ පළවෙනි අධියර මේ විදිහට ආරම්භ කළේ තව නුදුරු දින කිහිපයකින් උදාවෙන්න සූදානම් එහි අභියෝගාත්මක දිනය ශිෂ්ෂත්ව්‍ර භාගේ එත් ජයගන්න තවත් බොහෝ දේවල් අපේ ස කියලෙන් බලාපොරොත්තු වෙනවා. අනිවාරෙන්මි විශෂෙන්ම ඉදිරි සතිත් තුනක කාලය අපි සැලසුම් කරනවා චේදය කවිය ගීතයට පිළිතුරුලියන්න මාතෘකාවකටවාක් කෙළි අන්නනිසා. අවසාන සතියේද වෙභාගේ අවශ්‍ය කරන ඇදි උපදෙස් ලබාදන්නත් අප බලාපොරත්තු වෙන. ඇතිරම අප අවසන් දිනකිීේ තුළ බලාපොත්තු වෙනවා වටිා උපදෙස් ලබාදන්න දුවේ පුතේ මව්පියන වැඩිහිටියනිය ඉතාමත් වැගත්වේ නිසා නිරන්තරය අපේ වැඩ සටහනත්ෙක දන්න කියන කරනාවත් මතක්කරනවා ලංකා බැංක්වේ රන් කැකුළු ලමඟිනුම සමල්ල දනම ප්‍රකාශනහක්ම් ජී සයිජන පකත්තෙක් එකතුවෙ පිස්මර්ට් යි OC රන් කකු වැඩ සටාන මේ විදිහයට ඔබට සමීපකරන්නේ අදත්. ගේ ආදන ශි්ත්ත ගරවරය සරත්තාානන් ගුරතුමාට බිහම විස්ුතිවන් වෙනවා ජයග්‍රහක පුතාලා දෙන්න අපේ වැඩසටහන්ට සසාභාගවෙච දලදන්නටත්. බොම ස්තුතියි අපේ රටේ විසිර පැතිර සිටින් අපේ වැඩ සටහනත් එක්. එකතු වෙන හැමෝටම බොහොම ස්තුතියි අපි සමුගන්න සූදානම් අදට ස්ට්ෆයිත් OC රන් කෙකු වැඩසටහනින් ඔබට සුබ දවසක් කාර්තනය කරමින්.